రూపం అవన చూస్తరే, హీన వినిన శాస్తరే, లోకె దకిన పోస్తరే, శిరస విటరాయి అప్పె మోస్తరే. లస్సన దవసక్ వేవా, లస్సన దవసక్ శిరసై మోస్తరే. ఐవన్ లస్సన దవసక్ ఎన్నికల ప్రార్థనా కరణ మోస్తర అందపు మోస్తర అందిన ఖండాయం మెక్ అపి దవస్ పనహ కథా కల దీనం మేక ఏసి పాసు దయక్ నివే హెబై ఉబత్ తెక్ ఎకతు వేలా ఉబట అవశ్య దేవల గేనట సిరస ఇతామత్మ మెహయక్ దరణవా కేనిక బహుంద కారమ దన్నవా ఉబట మతకనం సిరస ఆరంభ కరే కొహమద కేలా సామాన్య అసామాన్య దయక్ విదిహటై సిరస లంకావే జనిత వెన్నే సిరస ఎత్తవుంట తమై సిరస అరగినేన్ని ఇటు పాస్సే మీ లంకావే మోస్తర అందిన మోస్తర నిర్మాణే కరణ సహా లంకావ లోకిట గినియన్న మహాన్సిచ్చ బహో దినెక్ ఎక్క కథాబహ కరమిన్ అమ్మలాట వడా వెదగత్ దరువా నిర్మాణే కరన్నంట వడా వెదగత్ కాలరామక్ విదిహట లస్సన దవసక్ అపి దవస్ పనహక్ ఒబత్ ఎక్క కటితు కర్ల తీనం ఎకతు వేలా తీనం విశేష పుద్యులన్న అరగిన ఇల్ల తీనం మతక్ కరగం మే పనహ సపూర్ణ దవస్ అద్ మునవగేద ఒబట ఎదా ఇందులో మే ఆపు గమన్ మళ్ళీ దనే పొడక్ మతక్ కరన్నాయి మే క్లిప్ ලස්සන දවසක් සිරසයි මෝස්තරේ මෝස්තර හදන්න මෝස්තර වෙනස් කරන්න අලුතින් මෝස්තර අඳින්න අපි දැන් සූදානම්. මානව වංශයේ දෙවර්ගයනේ ඉන්නේ ස්ත්‍රිය සහ පුරුෂයා. අන්තිමට හොඳම හොඳ තැන ලබා ගන්න කාන්තාවගේ. දෙමව්පිය දරුවන්ට කරන ආදරයත් එක්ක දෙමව්පියන්ගේ ගතිගුණ ඔතන තමයි ප්‍රධානම වෙන්නේ. දැන් අද කාලේ ගත්තාම කාන්තාව කෙනෙක් කියලා මං හිතන්නේ පිරිමියන්ට වැඩිය ඉදිරියෙන් ඉන්නවා කියලා මට හිතෙනවා. මහරජායතනත් එක්ක සම්බන්ධයක් තියෙනවා. අපි එතනින් පටන් ගමුකෝ. ඇත්තටම මේ මං එතන වැඩ කරනකොට තමයි සීන සමරසිංහ සදාතම මගේ කියන චිත්‍රපටිය රූගත කරන්න දැසි කළා තිබුණේ. හැම අම්ම කෙනෙක් හැම සතෙක්ම හැම එක්කෙනෙක්ම දරුවන්ට ආදරේ. මට හිතෙනවා පුතාලට ගොඩාක් කරදර කරන්නේ අම්මලාද කියලා. හැබැයි පුතාලා හැබැයි මේ ඔක්කොම වෙන්නේ ආදරේට. ඉතින් මම හිතන්නේ ඉස්සෙල්ලම තාත්තා කියලා මම කතා කරලා තියෙන හුග මාස්ටර්. හුග මාස්ටර්. දරුවාට දරුවයිල ස්වාධීන පුද්ගලයෙක්. ද අම්මට තියෙන එකම දෙයක් තමයි දරුවෙක් ලැබීමේ මිහිර පමණයි. ඔබ දන්නවා ලස්සන දවසක් වැඩසටහන මොන විදිහටද ක්‍රියාත්මක වෙන්නේ. කටෝර ලෙස ළමයෙක්ට අධ්‍යාපනය ලබා දුන්නහම ඔහු ඒකට සෞන්දර්යාත්මකව ඒක ගානේ කරගන්නවා. මවට ලොකු වගකීමක් තියෙනවා දරුව හදන එක තැන ඉඳන් තමගේ පවුල ගැන හිතන්න. ලියන්න බැරි කෙනෙකුට පුවත්පත් කලාවේදික වෙන්න අමාරුයි. ජනමාධ්‍යට ආසු වුණාට වැඩක් නැහැ. ඒ දක්ෂතාවයන් තමන් තුළ තියෙනවද කියලා හොයාගන්න. වැඩි බලාගෙන මේ රැකියාවට આવොත් අසාර්ථකයි. අපි දන්න දේ උත්සාහ කළා නම් දියුණු කරගන්න හරි හොඳට දියුණු වෙන්න පුළුවන්. අද වගේ නෙමේ එදා අපිට ජීවිතේ ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා වාචිකව. 69 නීලාංශව හඳ කරනකොට මම දෙකේ හිටියේ. මම පත්තර කපලා මට ඉතින් කියවන්න බැරුවේදී පොත්වල අලවනවා පින්තූර. අදත් මං ස්ත්‍රී සංඝසිර මං හරි ආදරේ. මම ගෑනුන්ට හරිම ආදරේ වෙනවා. සීත ගඟුලී කතරට ගැලුවාය. දවසින් දවස වෙනස් වෙනවට අපි හරි ආසයි. ඒ වෙනස කොහොමද දැනෙන්නේ කියන එක තමයි ගැටලුව තියෙන්නේ. මිනිස්සු වෙනස් කරලා ගොඩක් පාඩම් ඉගෙන ගන්න කාලය. සිරස විතරයි අපේ මෝස්තරේ. ලස්සන දවසක් වේවා. සිරස විතරයි අපේ මෝස්තරේ. ලස්සන දවසක් ආරම්භ කරපු දවසින්දල විවිධ විශේෂ දේවල් ඔබ දැක්කා. අදත් මේ දවස ටිකක් විශේෂ වෙනවා. සාමාන්‍යයෙන් පුංචි කාලේ පොඩිත්තු ගැන කතා කරද්දි අඟුරු කෑලි වලින් කොයිතරම් මම දේවල් කරනවද. මමත් බැනුම් අහලා තිනවා අඟුරු කෑල්ලෙන් බිත්ති ඇඳලා අපේ අම්මගේ. අම්මලා තාත්තලා දරුවන්ට අවස්ථාව ලබා දෙනවා යම් යම් නිර්මාණ කරන්න. ඒකට පොඩි කාලේ අපි අඟුරු කෑල්ලක් තමයි අතට දෙන්නේ. වැඩිහිටියෙක් බවට පත් වුණාට පස්සේ
අඟුරුවලින් සෙල්ලම් කරන්න පුළුවන් නම් අඟුරුවලින් අමුතු අමුතු නිර්මාණ කරන්න පුළුවන් නම් ඒකත් විශේෂ වෙනවා. අද දවසේදී ඇයි මේ 50 වෙනි වැඩසටහනේ අපි එහෙම දෙයක් කතා කරන්නේ. මේ පිළිබඳව තව පොඩි වෙලාවකින් ඔබට දැනගෙන ඉන්න හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕන විශේෂයෙන්ම රාජමහේන්ද්‍ර මහත්මයා එනතම් අපේ සභාපතිතුමා අද උදෑසන අපිට එවන සුබ පැතුම් පතක් වැඩසටහන් 50ක් කිරීම සම්බන්ධයෙන් දන්තිකා පුලින්දු මේ කණ්ඩායම යොහාන් නිෂ්පාදක මඩුල්ල ඉතාමත්ම වෙහෙස මහන්සි වුණා මේ විදිහේ වෙනස් ආකාරයක වැඩසටහනක් ඔබ වෙත ගෙනත් දෙන්න. ඒකේ සුවිශේෂී කාරණා කිහිපයක් අපි කතා බහ කරනවා. ඔබ දන්නවා සිරස කියලා කියන්නේ ලංකාවේ වෙනසක් බලාපොරොත්තු වෙච්ච ආයතනයක්. වෙනස ඇති කරන්නේ කොහොමද? ජනතාවට වටින විදිහට මේ වෙනස ගෙනත් දෙන්නේ කොහොමද සහ ජනතාව වෙනස් කරන්නේ කොහොමද කියන එකට ගොඩක් කල්පනා කරලා වැඩ කටයුතු කරන කණ්ඩායමක්. මතක් කරනවා සුසාර දිනාත්මතුමා නීතිඥවරයා එතුමා තමයි ප්‍රධාන විද්‍යාඥදරිය වෙදට ඉන්නේ නීඩ්‍රා වීරසිංහ මැතිණිය. මේ කණ්ඩායම සූදානම් වුණා උදේ වෙනම පැයක් වෙන් කරන්න කාන්තා ඔබ වෙනුවෙන්. අපි දන්නවා ජීවිතේ ඉඩ දෙන්න කියන කාල රාමුව විශේෂයෙන්ම කාන්තාවන් වෙනුවෙන් යන්නේ. ඒනොත් ලස්සන දවසක් කියන පැය සම්පූර්ණයෙන්ම වෙනස් කරා කාන්තාවන් සවිබල ගැනීම උදෙසාම. ඒ නිසා අද දවසේදී අපිට ගොඩක් සතුටුයි 50 වෙනි වැඩසටහන මේ විදිහට ඔබත් එක්ක කතා බහ කරන්න හැකියාව ලැබීම සම්බන්ධයෙන්. මේ වැඩසටහනේදී තවත් අලුත් ශිල්පියෙක් මම ඔබට අඳුනලා දෙනවා. බොහෝ දෙනෙක් මොහු පිළිබඳව කතා බහ කරනවා. හැබැයි ඒ තරම්ම ලංකාවේ ජනප්‍රිය නොවුනත් ඔහු කරපු වැඩ කටයුතු පිළිබඳව බොහෝ දෙනෙක් කතා බහට ලක් කරලා තියෙනවා. ඒකයි අද මම ඔහුත් එක්ක කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඔහු අඟුරු වලින් සිත්තම් කරන අපුරු සිත්තරෙක්. සුබෝදෑසනක්. සුබෝදෑසනක්. මම මුලින්ම දැනගන්න කැමති ඔබතුමා ඇයි මේ අඟුරු කියන මාධ්‍ය තෝරගන්නේ සිත්තම් වලට? අපි එතනින්ම වැඩේ පටන් ගමු. ඔව් ඇත්තටම මේ වර්ණ ගත්තාම කොහොමත් අපි හැමෝම දන්න දෙයක්නේ. එතකොට මට ඕන වුණා අඟුරු කියන්නේ කැත දෙයක්නේ. සාමාන්‍යයෙන් අඟුරු අර දැලි ගෑවෙනවා කියන්නේ. දැලි ගෑවෙනවා කියන මොහොනේ ඒ වගේ කතාවක්නේ. ඉතින් මට ඕන වුණා අඟුරු වලින් يعني මේ කැත දෙයකින් ලස්සන දෙයක් නිර්මාණය කරන්න කොහොමද කියන එක. ඒකින්ද තමයි මම අඟුරු කියන මාධ්‍ය භාවිතා කරලා සුන්දර දේවල් නිර්මාණය කරන්න පටන් ගත්තේ. ඒකෙන් වඩා පොඩි ආඩම්බරයක් තියෙනවා. මගිනුත් ලස්සන දෙයක් කරන්න පුළුවන්. මමත් කැතයි. කොයි කාලෙද පටන් ගන්න මේ නිර්මාණ වලට? ලොකු කාල සීමාවක් නැහැ. ගොඩ ඉස්සර ඉඳලා නිර්මාණ කරගෙන ආවා. වෙනස් වෙගෙන ඇවිල්ලා අඟුරු කියන මාධ්‍යයට දැනට අවුරුදු 3ක් විතර සම්බන්ධ වෙනවා. අවුරුදු 3ක් විතර. එතකොට ඊට කලින් මේ නිර්මාණත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? මොනවද කරන්න හදන්නේ? ඇයි මේ චිත්‍ර ශිල්පීත් බවට පත් වෙන්න ඕන කියලා හිතන්නේ? මෙහෙමයි මම ගොඩක් එක එක නිර්මාණ කරගෙන ගියා. දැනට ඉතින් මම තීරණය කරා අඟුරු කියන්නේ අඟුරු කියන මාධ්‍ය තෝරගන්න කලින් ආටිස් කෙනෙක් වශයෙන් ගොඩක් දේවල් කරගෙන ඇවිල්ලා නිදහස සරලව ජීවත් වෙන්නේ කොහොමද කියන එක හෙව්වා. ඒ තුල චිත්‍ර ශිල්පය කියන එක මට හිතුණා නිදහස් සරලයි බැඳීමකින් තොරව කරගෙන යන්න පුළුවන් සරල ව්‍යාපාරයක් වශයෙන් කරගෙන යනවා. නිදහස් මංජුල ස්වර්ණපාලි තමයි මොහුගේ නම. මංජුල හරි අපූරු කතාවක් කියනවා. චිත්‍ර ශිල්පය තමයි සරලව සැහැල්ලුව හැමදේම කරගෙන යන පුළුවන් ව්‍යාපාරයක්. අපි කතා කරන්නේ මේ සතුටින් ජීවත් වීමේ ව්‍යාපාරය සම්බන්ධයෙන්. අර්ථ ක්‍රමයට ආර්ථිකයට බොහෝ දෙනෙක් බය වෙලා ඉන්න වෙලාවක නිදහසේ ව්‍යාපාර කරන්න පුළුවන් නම් එයින් සමන්ගේ ආර්ථිකය සංවර්ධනය කරන්න පුළුවන් නම් සතුට අරගෙන ඉන්න පුළුවන් නම් කොයිතරම් වටිනවද? මේ ඔහු මංජුල සර්ණපාලි. ඒ වගේම තමයි අද අපේ කවුද විශේෂ ආරාධිතයන්? අය ගැන ඉස්සෙල්ලා අපි නරඹල ඉඳින් මේ අය
මං කතා කිහිපයක් තියෙනවා කතා කරන්න. වැඩසටහනක් අපි කොහෙල ඕනෙලා කරගන්න පුළුවන්. කතා ටික නිවර කරගන්න. නිරෝෂය එනවා කියලා කිව්වට පස්සේ දන්තිකාල සූදානම් වෙලා පොඩි ක්ලිප් එකක් හදුවා. නා දැන් වැස්සක් තියෙනවා. වාහනත් පාරේ වැඩි. නිරෝෂය එනකොට පොඩ්ඩක් පරක්කුයි දන්නෙත් නැහැ. ඔහොම කියලා කතා කරලා අපි ක්ලිප් එක කලින් ප්ලේ කරමු කියලා කිව්වා. මං කියන්නේ සින්දු වලින් දෙයක් මොන හරි කරලා තියෙනවද කියලා. ඒ පාර කියනවා නෑ හැමෝම දන්නවා. ඒ කියන්නේ නිරෝෂ එනවා කිව්වහම හැමෝටම තියෙන හරි උත්සාහයක් උනන්දුවක් එක එක විදිහට තමන්ගේ නිර්මාණ ටික නිරෝෂගේ අස්සට ඔබා ගන්න. අපි බලමු. එහෙම එකක් තියෙනවා. ඒක බලලා ඉවර වෙලා නිරෝෂත් එක්ක කතා බහ කරමු. විරාජිනි ලාලිත්‍යද සිල්වා පුංචි කාලේ මොනවද කරන්නේ කොහෙද ඉස්කෝලේ යන්නේ ඒක අපි දන්නේ නැහැ දන්නේ නැහැ දන්නේ නැහැ පොඩි කාලේ මම ඉපදුනේ මහනුවර තෙල්දිනිය කියන නගරේ තමයි ඉපදුනේ ඉස්කෝලේ ගියත් මහනුවරමයි ශාන්ත ඇන්තෝනි බාලිකා මහාවිද්‍යාලයට මුල්ම කාලේ පස්සේ මම ඕලෙවල් ඒලෙවල් කරනකොට මම කොළඹට අපි පදිංචිට ඇවිල්ලා තාත්තාගේ රැකියාවත් එක්ක අපිට කොළඹ එන්න වෙන හැබැයි කොළඹට එන්න ඉස්සෙල්ලා අපි වටයක් ගහලා එන්නේ තිරුකුණාමලේ අවුරුදු 3ක් විතර අපිට ජීවත් වෙන්න වෙනවා ඊට පස්සේ තමයි අපි කොළඹ කියන පරිසරයට එන්නේ ඒ තාත්තාගේ රැකියාව හින්දා නේද කොළඹ රැකියාව නිසාමයි මලිල දෙන්නයි නංගි නංගි මලිල දෙන්න නංගි මලිල දෙන්න නංගි තමයි වැඩිමල් මට කියන්න මට පස්සේ නංගි එතකොට පවුලේ වැඩිමල චන්ඩියා චන්ඩි නෑ නේ සාමාන්‍ය වැඩිමල්ලා චන්ඩි නැද්ද සාමාන්‍ය කතාවකට කියන්නේ වැඩිමල චන්ඩියෙක් වෙන්නේ නැහැ මොකද වැඩිමල අහිංසකයි කියලා පවුලේ හොඳයි අපි අහිංසක නිරෝෂත් එක්කයි කතා කරන්නේ නිරෝෂ කියන නම එන්නේ කොතනද නිරෝෂ කියන නම එන්නේ ඇත්තටම මම මුල්ම කාලේ මම සුපර් සන්ස් කියන දමිල සංගීත කණ්ඩායමත් එක්ක මම ගායනයෙන් එකතු වෙනවා ඔගේ අනිත්‍ය ගායන ශිල්පිනියක් හැටියට සුපර් ෂයින්ස් සුපර් සන්ස් සුපර් සන්ස් කියලා
ෆයස් ජවාහිර් තමයි සංගීත කණ්ඩායමේ නායකයා. අයියලා මල්ලිලා තුන්දෙනෙක් හිට ඔවුන් තුන්දෙනා තමයි සංගීත කණ්ඩායම කරගෙන ගියේ. මේ කඳාන ජයලපත රාවට පස්සේද නැත්නම් ඒ නෑ ඊට ගොඩාක් කලින්. ඒ මොන ප්‍රදේශයේද? ඇතර එතකොට අපි හිටියේ කිරිබත් ගොඩ අපි හිටියේ ඇතර කැලණි පාරේ කියන්නේ. කැලණි පාරේ හිටියේ. එතකොට ඒ කාලේ ඉන්නකොට පාසල් යන කාලේ මගේ මම ඕ ලෙවල් කරලවත් නැහැ. ඕ ලෙවල් කරලවත් නැහැ. මම සංගීත කණ්ඩායමත් එක්ක ගායනා කරන්න පටන් ගන්නකොට. එහෙම ගායනා කරන්න පටන් ගත්තට පස්සේ ප්‍රසංග වේදිකාද වේදිකාවකට ගියාම මගේ නම කියන එක ටිකක් හරි අමාරුයි. දමිළ භාෂාවේ ආයතන කියන්නේ විරාජිනී ලාලිත්‍ය කියන්නේ. ඒක ටිකක් පොඩි මතක හිටින් නැති ගතියක් තියනානේ. ඒ අනුව අම්මා නිකන් හිතලා අර රයිම් වෙන විදිහට නම් දෙක එකතු කරන නිරෝෂා විරාජිනී කියලා. ඉතින් නිරෝෂා කියන නම ඇත්තටම අම්මා තමයි දැම්මේ. දැන් උපන් සහතික එහෙම නමක් නැහැ. එහෙම නමක් නැහැ. මේ හැමෝම දන්නේ නිරෝෂා කියලා. ඔව් දැන් හැබැයි මම හිතන්නේ මාධ්‍ය නිසාම ලාලිත්‍ය කියන නමත් හරි ප්‍රසිද්ධයි. ඒ කියන්නේ දැන් ඒකත් හංගුප් එක හංගුව කියන කියලා ප්‍රසිද්ධයි. ඔව් දැන් බලනකොට දැන් ඒකත් එළියට ඇවිල්ලා. අද අපි ලාලිත්‍යත් එක්ක කතා බහ කරන්නේ නිරෝෂා ලාලිත්‍ය අද සිල්වා වෙනවා දැන් විරාජිනී ගැන හැමෝම දන්නවා. මුචි විරාමයකට යන විරාමෙන් පස්සේ කතා බහ කරන්න සූදානම්. ඇය අපිට වීරවරියක් වෙන්නේ ඇයි? ඔබ දන්නවා සිරස සුපර් ස්ටාර් පටන් ගන්නකොටත් ඇය අපිත් එක්ක හිටියා. අදටත් අපිත් එක්ක ඉන්නවා. සින්නි චන්සේකර මේ ඊයේ පෙරේද ලියනවා ගීතයක් ප්‍රේම දඩේම 3. ඒ වෙනුවෙනුත් සුසාර සින්නි දෙන්න කතා කරලා දෙන්න කියනවා. අපි නිරෝෂම තමයි මේ වැඩේට දාන්න ඕන කියලා. ඒතරම් වටින කියන එහෙම හඬක් එහෙම චරිතයක් සහ ඇයගේ සිතුම් පැතුම් ඇයි මේ ලෝකේ ළමයි වෙනස් කරන්න කොයිතරම් මහන්සිවන්ද විශේෂයෙන්ම ලංකාවේ දරුවන් වෙනුවෙන් කොයිතරම් වැඩ කරාද කියන එක අද දවසේදී කතා බහ කරන්න සූදානම්. අපි දන්නවා අම්මලා බලන් ඉන්නවා කියලා. අම්මලට ගොඩක් ආදර්ශමත් චරිතයක් බවට පත් වෙයි. ගුරුවරියක් විදිහට ඇය මේ රටට කරපු මෙහෙය. පුංචි ඉරාමට අපි නිරෝෂා විරාජිනී මැතිණියත් එක්ක 50 වෙනි වැඩසටහනට සූදානම් වෙනකොට ප්‍රදීප් මහේෂ් මට අපුරු යෝජනාවක් කරනවා. බුද්ධික අපි මෙහෙම වැඩක් කරමු. 50 කියලා කියන්නේ වෙනස් වැඩක්. ඒ කියන්නේ දවස් 50ක් මේක කරනවා කියන එක ලේසි නැහැ. ගොඩක් අය කණ්ඩායම් මහන්සිලා කරන්නේ. මම මතක් කරන්න ඕන ඩිලන් දේවින්ද, දිදුල බෝගහකුඹුර මේ කණ්ඩායම මහන්සිනවා මංජුල ඇතුළු T1 එකේ කණ්ඩායමත් එක්ක මේ වැඩසටහන මුලින් ආරම්භ කරන්න. ඊට පස්සේ කුමා දැන් අපේ කුමා හේවගේ තමයි අලුත් කලමනාකරු. සතියේ දිනවල ඔහු තමයි බලන්නේ. ඔහු කතා කරලා මෙහෙම මෙහෙම වෙනස්කම් කරමු කියලා මේ කටයුත්ත එනවා. ප්‍රදීප් මට නිතර නිතර උදව් කරනවා මේ වැඩ කටයුතු වලදී මෙහෙම වෙනස්කම් කරමු අලුත් නිර්මාණකරුවන් ඉන්නවා කියලා. ප්‍රදීප්ට අඳුන දෙනවා මංජුලව, මංජුල ස්වර්ණපාලි. ඔහු තමයි ඔබ අපි මුලින්ම කතා කරේ. ඔහු සූදානම් දැන් නිරෝෂව මේ වැඩසටහන යන තත්ත්වෙදී අඳින්න. මේක සාමාන්‍ය දෙයක්. සාමාන්‍යයෙන් ගොඩක් වැඩසටහනවල ඔබ දැකලා ඇති එන විශේෂ ආරාධිත පුද්ගලයා චිත්‍රයක් ඇඳලා ඒ චිත්‍රය දෙන එක. හැබැයි මංජුල ස්වර්ණපාලිගේ වෙනම කතාවක් තියෙනවා. ඔහු අර අඟුරු කියන කැත වැඩෙන් තමයි මේ ලස්සන ගෙනාව අඳින්න හදන්නේ. අඟුරු කියන කැත දෙයක් ඒක එච්චර හොඳ නෑ එහෙම කියලානේ ඔහු මුලින් අපිට කියලා දුන්නේ. අපි සුදනම් මංජුලගේ වැඩේට ඉඩ දෙන්න. මංජුල රෙඩිද? හරි. පින්තූරේ ඉන්න ඉස්සරහම නේ? පින්තූරේ ඉස්සරහම ඉන්නවා. බලාගෙන අඳින්න තියෙන්නේ. බලන්න දෙයක් නැහැ මතකෙත් තියෙනවනේ. මතකෙත් තියෙනවා. අපි ආදරය කරන කට්ටිය. හොඳයි. අපි බලමු රූපේ දැන් බෝඩ් එක දැක්කොත් ලෑල්ල දැක්කොත් ඒ කිසිම දෙයක් නැහැ කියනක ඔබ දකි. අඟුරු ටිකත් අපිට පෙන්න ගන්න පුළුවන් වුණොත් පෙන්වන්න පුළුවන් අඟුරු. මොනක් තියෙන එකද? පෙන්වන්න පුළුවන් අපි සාමාන්‍ය අඟුරු ටික පෙන්වන්න ඔහම උඩට අරගෙන එතකොට අපි දකි මේ අඟුරු කෑලි මොනවාද කියන එක. අන්තිකට පුළුවන් නම් ඒක පෙන්වන්න. මේ තියෙන අඟුරු සාමාන්‍ය සාමාන්‍ය අඟුරු දිනන ඊට අමතරව පින්සලකුත් පාවිච්චි කරනවා. පින්සල් පාවිච්චි කරනවා. පොඩි පෙන්සල් කැරලක් දෙයක් පාවිච්චි කරනවා. ඒකත් අඟුරු පෙන්සිල්මයි. ඊට අමතරව අපි ඉරේසරයක් වගේ නීඩඩ් ඉරේසර් කියලා කියන මේකට චොයින් ගම් එකක් වගේ. මේක පාවිච්චි කරනවා. ඔකේ කන්න බෑ. හොඳයි. අපි ඔබට අවස්ථාව දෙනවා මංජුල සර්ණපාලි අයව නිර්මාණය කරයි. අය නිර්මාණය වෙලා තින්නේ චිත්‍රයක් විදිහට හදයි. නිරෝෂා පොඩි කාලේ ඉඳලා මම කැමති අපේ කතාවට යන්න. කොහොමද ඔයාට උදව් කරන්නේ අම්මා සහ කාන්තාව? අද අපිට විශේෂ වෙන්නේ කාන්තාව සම්බන්ධයෙන් කතා කරන්න. සහ වර්තමානයේ විශේෂම ගායක ගායිකාවන් ගත්තොත් අලුතෙන් ආපු තරු සංස්කෘතියේ කණ්ඩායම ගත්තොත් එහෙම
ගොඩක් කාන්තාවන් ඉස්සරහට ගේන්න ඔබ මුල් වෙලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් කතාවට කියනවා ගෑණියෙක් තමයි තව ගෑණියෙකුට ඊර්ෂ්‍යා කරන්නේ, ගෑනු උදව් කරන්නේ නැහැ, මේ වගේ කතා තියෙනවා. ඒව ඔක්කොම බොරු කරනවා නිරෝෂා. අපි සුපර්ස්ටාර් ගත්තත් අනිත් නාලිකාවල දේවල් ගත්තත් ඔබ කාන්තාවන් ඉස්සරහට එනකොට ඔවුන් දක්ෂණන් ඔවුන්ට හරි ගුරුහරුකම් දීලා වැඩ කටයුතු කරනවා. ඔබේ පන්තියේ ගොඩක් ගැහණු දරුවන් අපි ඉස්සරහට යනවා දැකලා තියෙනවා. ඒ වගේ මේ ඔබට එහෙම එකක් තිබ්බේ නැහැ. මම ඔබෙන් අහුවට පස්සේ කියනවා බුද්ධික කාන්තාවද පිළිමද කියලා එකක් නැහැ. දක්ෂණන් ඒ දරුවන්ට අපි උදව් කරන්න ඕන කියලා. මං අහන්නේ කාන්තාව සම්බන්ධයෙන්. ඔබට පොඩි කාලේ උදව් කරේ කවුද? අම්ම ඇරෙන්න අනිත් කාන්තාව කවුද? අම්ම ගැන කතා කරමු. ඇත්තටම කියන්නේ අම්මා තමයි මට මූලික වශයෙන්ම මාව ගායිකාවක් කරන්න ලොකුම මහන්සි වෙච්ච සහ උත්සාහ කරපු කෙනා. හැබැයි ඊට පස්සේ කාන්තාවන් කීප දෙනෙක් මගේ ජීවිතයට සම්බන්ධ වෙනවා. අපේ කියන්නේ මම ඉස්සෙල්ලාම දමිළ සහ හින්දි ගීත ගායනා කරන්න පටන් ගන්නකොට ඒ හැකියාවන් දැනගෙන කාන්තාවන් කීප දෙනෙක් ඇත්තටම ඒ වෙනකොටත් මාව දැන් සුපර් ග්‍රේට් සිංගර් කෙනෙක් يعني ගායිකාවක් හැටියට පත් කරන දමිලාංශේ අපේ සාරංගන් අපේ ගායන ශිල්පියාගේ ශ්‍රීගේ අම්මා ඉතින් ඒ අය එතකොට ඇය ඉතාම දැඩි ලෙස විශ්වාස කරනවා මට යමක් කරන්න පුළුවන් මේ ඇයගේ භාෂාවෙන් ඔවුන්ගේ භාෂාවෙන් කියන එක. එහෙම ඔවුන් කියන්නේ ඇය එක්කෙනෙක්. එහෙම ගත්තොත් මට නම් වශයෙන් මතක් වෙන්නේ නැහැ බුද්ධික. හැබැයි එහෙම කාන්තාව මට එහෙම ભેදයක් තිබ්බේ නැහැ. කාන්තාවක්ද පිරිමියෙක්ද මගේ හැකියාව අනුව මට අවස්ථාව දෙන්නේ කියන එක මට කවදාවත් ඒ ભેදේ තිබිලා නැහැ. ඉතින් ඒ නිසා මට මගේ ගමන මං එහෙම අපහසුයෙන් ආපු කෙනෙක් නෙමෙයි. මට මම හැමෝගෙම උදව්ව තිබුණා. හැමෝගෙම මොකද්ද ආශිර්වාදයක් තිබ්බා මගේ හැකියාවට අවස්ථාවක් දෙන්න ඕනේ කියන එක. ඉතින් ඒ අනුව මං ගොඩාක් කාන්තාවන් එක වැඩ කරලා තියෙනවා. විශේෂයෙන් අම්මා කියන චරිතේ ඉතින් අදටත් මගේ අම්මට මාව අලුත්නේ. අදටත් මගේ අඩුපාඩුවක් දැක්කොත් කියන හොඳ දෙයක් දැක්කොත් අගය කරන තැනක ඇය ඉන්නවා. ඉතින් ඒක ලොකු ඇය ශක්තියක් මගේ ජීවිතේට. මොකද සමහර වෙලාවට මං අඳින පළඳින දේවල් වල පවා අඩුපාඩු කියන්නේ ඇය. මේ වගේ දෙයක් අඳින්න එපා මේ වැඩසටහනකට. මෙහෙම දේවල් අඳින්න දවට ගැළපෙන්නේ නැහැ මේ වගේ දේවල් කියලා. ඒ කියන්නේ හැම වෙලෙම ඇය මගේ දිහා තාම ඇයට මම දරුවේ. එතකොට ඇය තාම බලන්නේ මම සමාජගත වෙන්න ඕනේ හරි විදිහට කියන එක. ඉතින් ඇගේ ප්‍රධානම අරමුණත් ඒක. මම හිතනවා මගේ අම්මා හිතුවා නම් මේ සමාජයට මගේ දුවව ගායිකාවක් කරන්න බෑ. මොකද අපේ රටේ බොහොම මේ දූපත් මානසිකත්වයක් තියෙන සමාජයකනේ අපි ජීවත් වෙන්නේ. ඒතරේ සමාජයත් එක්ක අපි හරි රාමුකර මිනිස්සු. රාමුකට කොටුවස් අපි ඇත්තටම රාමුකර මිනිස්සුනේ අපි. ඒතකොට ඒ එතනින් පිටපනින්න කාන්තාවක් තමන්ගේ දුවව පාවිච්චි කරනවා කියන එක ඒක ලොකු දෙයක් ඒ කාලේ හැටියට. මම හිතන මගේ අම්මා ඒ අභියෝගී ඉතා හොඳින් බාර අරගෙන අය වැඩ කරාය වෙන. මොකද මගේ තාත්තගෙන් දශමිකවත් සහයෝගයක් තිබ්බේ නැහැ මාව ගායිකාවක් කරන්න ඕනි කියන්නේ අම්මට. ඔය අම්මට ඒ ශක්තිය තිබුණා මේ දේ කරන්න. අම්මට ඒ ලොකු ඒ අභියෝගී අම්මා කොහොම හරි ට මූණ දුන්නා මුළු සමාජයක්. මොකද අපි බොහොම තුන්වෙනි පන්තියේ මිනිස්සු කොටසක් නේ. ඒකට අපි 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 හැසිරෙන සමාජය ඉතාම අර පටු මානසිකත්වයන්ගෙන් යුතු සමාජයක තමයි අපි විශේෂම සංස්කෘතියත් එක්ක මේක සිද්ධ වෙන. එතකොට අපේ පවුල තුළ පිට අපේ වටපිටාව තුළ එතකොට එහෙම පරිසරයක හැදිච්ච අම්මා තමන්ගේ දුවව මේ වගේ රිස්ක් එකක් අරගෙන අභියෝගයක් අරගෙන කොහොමද සමාජගත කරන්නේ කියන එක ඒක ඇත්තට මේ කාලේ හැටියේ හරි වටිනා. මොකද මගේ අම්මා ඇවිල්ලා ශේෂ්ත්‍රයට යම්කිසි මට්ටමකට සම්බන්ධතාවයක් තිබ්බා. මොකද ඇය නාට්‍ය ගායන ශිල්පිනියක්. නාට්‍ය මේ වේදිකා නාට්‍ය ගණනාවක ගීත ගායනා කරලා තියෙනවා, රංගපාලා තියෙනවා. ඒ වගේ පොඩි කලා සම්බන්ධයක් තිබුණා. කලා සම්බන්ධයක් තිබ්බට ඇයට ඇයගේ සමාජ මට්ටමින් ඇයට ඒව ගොඩාක් ඉෂ්ට කරගන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඇය විවාහක කාන්තාවක්, ඇයට දරුවෝ ඉන්නවා. එතකොට ඇය හැම වෙලේම කොටු කරා නෑ ඔයා මේ වගේ දේවල් කළ යුතු නැහැ කියලා. නමුත් මම හිතනවා ඇය මං හරහා
ඇයගේ ජීවිතය දකින්න පටන් ගන්න ඇති මං හිතන්නේ. අපි ඉතාමත්ම වැදගත් කතාවක් නිරෝෂා රටට කියනවා. ඒ කියන්නේ අම්මලා ගොඩක් එහෙමයි. එදා නිරෝෂාගේ අම්මා කරපු වැඩේ අද අම්මලා ගොඩක් කරනවා මේ ලංකාවේ. ඒ පිළිබඳව ඇය කතා බහ කරන්න. ඔබට කියනවා මගේ අම්මා වගේ ඔබත් මහන්සි වුණොත් ඔබේ දරුවා විශ්වරට ගෙන යන්න පුළුවන් කියන කතාව. ලස්සන දවසක් වේවා. ලස්සන දවසක් සිරසයි මෝස්තරේ. සිරසයි මෝස්තරේ අපි අද එකතු වෙන්නේ නිරෝෂා විරාජිනී කලාකරණියක. ඇය මේ රටට කොයිතරම් හොඳ දේවල් කරලා තියෙනවද කියන එක ගැන අපි අද කතා කරන්නේ නැහැ. ඒක අපි හැමෝම දන්නවා. ඇගේ සිතුම් පැතුම්, චින්තනය. ඒ චින්තනය නිසා කොහොමද අලුත් අලුත් පරපුරක් නිර්මාණය කරන්න කියන එක අද කතා කරනවා. ඒ වගේම ඔබට දකින්න පුළුවන් මේ අනතුරදීම මංජුල ස්වර්ණපාලි තමයි මේ අපූර්ව සිත්තම කරන්නේ. මම මංජුලට පොඩ්ඩක් හෙමින් අඳින්න කියලා ඉක්මන් නැන්දොත් එහෙම වැඩසටහන ඉවර වෙන කලින් අඳලා ඉවර වෙනවනේ. මංජුල, ඔය වැඩසටහන ඔබගේ ඔය නිර්මාණයේ කතාව මම මංජුලත් එක්ක කතා කරන්නේ. අඟුරු විතරක් නෙවෙයි පාවිච්චි කරන්නේ. තවත් ඕන දෙයක් ඔබට පාවිච්චි කරලා නිර්මාණය කරන්න පුළුවන්. කොහොමද මෙහෙම දෙයක් හිතෙන්නේ ඔයාලට? අනිවාර්යයෙන්ම පුළුවන්. අඟුරු විතරක් ඒක එක මාධ්‍යයක්. අපි චාකෝල් කියලා කියනවා. තව පෙන්සිල් කියලා වෙනම මාධ්‍යයක් තියෙනවා. ඊට අමතරව වෝටර් කලර්ස්, ඔයිල් පේන්ට්, ඇක්‍රිලික් කියලා වෙනම මාධ්‍ය තියෙනවා. ඒවා කෝක ගත්තත් චිත්‍රයක් තමයි නිර්මාණය වෙන්නේ. ඉතින් අපි එළිය අඳුර කියන එක වැඩිපුරම අපට අඟුරු වලින් තමයි මඩේ තියෙන විදිහට වැඩිම ඩාර්ක් එකක් සහ ලයිට් එකක් හදාගන්න පුළුවන් හොඳම ක්‍රමය. දරුවෝ කොයිතරම් ප්‍රමාණයකට ඔබ උගන්වනවද මේක? ඒ කියන්නේ මේ සිතන පතන විදිහ වෙනස් වෙන එකයි තියෙන්නේ. මාධ්‍ය මොකද්ද කියන එක නෙවෙයි. ඔබගේ නිදහසේ සිතුවිලි කරන දේවල් ටික ඔබ දරුවන්ට උගන්වන්න පුරුදු කරලා තියෙනවද? එහෙම වැඩසටහනක් ඔබගේ තියෙනවද? අනිවාර්යෙන් තියෙනවා. මම දැනට ක්ලාස් එකක් වශයෙන් එක තැනක එක තැන් වෙලා කරන්නේ නැහැ. මොකද අර නිදහස කියන එක චුට්ටක් ඇහිරෙනවා. මොකද මම ළමයි කීප දෙනෙක් වෙනුවෙන් රැඳිලා ඉන්න ඕනේ කාලේ බලාගෙන. මම දැනට ඉස්කෝලවල පැය දෙක දේශනයක් පවත්වනවා චිත්‍ර සම්බන්ධයෙන් සහ මියුසික් සම්බන්ධයෙන්. කොහොමද මනස තියාගන්නේ හොඳින්? අද කාල ළමයි මේ ෆෝන් වලට ඇබ්බැහි වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් කොහොමද ගැලවෙන්නේ? ඒ වගේ සරලව චිත්‍රයන් නිර්මාණය කරන්න කොහොමද ලේසි ක්‍රම තියෙනවද? අමුද්‍රව්‍ය මොනවද? ඒවට දැන් ඉස්කෝල යන කාලේ අපිට හොයාගන්න බැරි වෙච්ච අමුද්‍රව්‍ය ගොඩක් දේවල් අපි මං විසින් හොයාගත්ත දේවල්. මම ඉස්කෝලේ චිත්‍ර කරලා නැහැ. ඒ නිසා මං විසින් හොයාගත්ත දේවල් ගොඩක් ළමයිට කියලා දෙනවා. මේකයි ඔබගේ ගම කොහෙද? ඔබ මොන පළාතේ ජීවත් වෙන්නේ? මම මුලින්ම නම් අපේ ඉපදිලා තියෙන සේරුවාවිල කියන එහෙ. ඊට පස්සේ කුරුණෑගල වගේ තමයි ඉස්කෝලේ ගිහිල්ලා තියෙන වැඩිපුරම. ඉස්කෝලේ 7-8කට මාරුලා තියෙනවා කීපතාවක්. ඉතින් එහෙම කුරුණෑගල නුවර එහෙම සම්බන්ධ. දැන් කොහෙද ජීවත් වෙන්නේ? දැන් හලාවත. මගේ නෝනා වෙද නෝනා කෙනෙක්. ඉතින් නෝනා වෙද වෘතිය කරනවා. නෝනාගේ නමත් කියමු අපි. නිලෝකා පෙරේරා. ඔබ? මම මංජුල ස්වර්ණපාලි. එතකොට මම දෙකම මම ආර්ට් කරන්නේ. මම වෘත්ති වශයෙන් පෝට්‍රේට් ආටිස් කෙනෙක්. ඉතින් මම රට රටවල් වල ගිහිල්ලා එතකොට ලංකාවෙත් ලොකු ඉල්ලුමක් තියෙනවා ඇත්තටම පෝට්‍රේට් වලට. හොඳයි. ඒ ඔහු ඔහුගේ නිර්මාණ කටයුතු ඉදිරියට කරගෙන ආවි සහ නිරෝෂා අපිට ලස්සනට ඇඳලා දෙවි. නිරෝෂා මොහු ගැන ගත්තත් එක එක අයගේ නිර්මාණ වෙනස්. දැන් මොහු සංගීතය චිත්‍රය මේ දෙක සම්බන්ධ කරගෙන කරන්නේ. ඔබත් කටහඬ සම්බන්ධයෙන් මූලික කරගෙන ජීවිතයේ කියලා දෙන වැඩ කටයුතු ප්‍රමාණයක් කරගෙන යා දරුවන්ට. ඇයි එහෙම එකක් කරන්නේ? මං හිතන්නේ තමන්ගේ ජීවිතයේ අත්දැකීම තමයි ජීවිතයේ කවදා හරි දවසක තව කෙනෙක්ගේ ඉගෙන ගන්න යමක් එකතු කරන්න පුළුවන් වෙන්නේ. අත්දැකීම් නොලැබපු අයට ඇත්තටම තව කෙනෙක්ට දෙයක් කියලා දෙන්න බෑ බුද්ධික. මම නම් මම දන්න විදිහට, මම විශ්වාස කරන විදිහට මං හැම වෙලේම හිතනවා මම කතෝලික ආගම කෙනෙක්. මං උපදිනකොට කතෝලික නිසා මං කතෝලික ආගම කියන ආගමත් එක්ක ඉන්න කෙනෙක්. හැබැයි මං බෞද්ධ දර්ශනයත් එක්ක බොහොම සම්බන්ධයි. මොකද මං ඒ තුලින් ගොඩක් මගේ ජීවිතේට ලබාගත්තු දේවල් තියෙනවා. මම විශ්වාස කරනවා මේ ආත්මය තුල තමයි අපි ජීවිතේ හැමදේම කියන එක. මං ඒ නිසා මං කැමති මම යමක් දන්නවා නම් තව කෙනෙක්ට වඩා සුළුවෙන් හෝ ප්‍රමාණය යම් කිසි ප්‍රමාණයක් තව කෙනෙක්ට වඩා යමක් කරන්න පුළුවන් නම් මට මගේ තියෙන දැනුමත් එක්ක මං ඒක තව කෙනෙක්ට දීම තුලින් මට කිසිම දෙයක් අහිමි වෙන්නේ නැහැ. මං ඒක විශ්වාස කරනවා. මොකද මේ ඔක්කොම අපි අරගෙන එනකොට අරගෙන ආපුවවත් යනකොට අරගෙන යන දේවල්වත් කිසි දෙයක් නැහැ මේ ලෝකේ කියන එක මං විශ්වාස කරන නිසා මං හැම වෙලෙම කැමති මම දන්න දෙයක් තව කෙනෙක්ට කියලා දෙන්න. මොකද මේ මේ ලෝකෙම අසම සම මිනිස්සුනේ. අපි ඔක්කොම මිනිසුන් හැටියට ඉපදුනාට විවිධයි. එතකොට මේ විවිධත්වයත් එක්ක තමයි අපි කරන අපි මොන දැනුම ලබාගෙන මොන තරම් තව කෙනෙක්ගේ දෙයක් අරගෙන තව කෙනෙක්ගේ දිහා බලලා දෙයක් කරත්
ඒක තමන්ගේ අනන්‍යතාවයේ අනුවම තමයි අපිට සමාජගත කරන්න වෙන්නේ. සමාජයේ දකින්න වෙන්නේ. එතකොට මේ සමාජයේ දකින්න එහෙමයි. එතකොට ඒ නිසා කවදාවත් තව කෙනෙක්ට කොපි පේස්ට් කරන්න බෑ. ඔයාව මට වෙන්න බෑ, මට ඔයාව වෙන්න බෑ. එතකොට ඒ සත්‍ය මම දන්නවා නම් මං ඇයි මම සියලු දේවල් මම දන්න දේවල් මම තියාගෙන මැරිලා යන්නේ. මං කියන්නේ ඒක තව කෙනෙක්ට දුන්නම එයා ඊට වඩා යමක් තව තමන්ගේ ජීවිතිනුත් එකතු කරලා ඊට වඩා දෙයක් කරන්න පුළුවන් සමාජයට. මම හිතන්නේ එහෙම පරාර්ථකාමී වෙන්න පුළුවන් නම් හරි හරි සනීපයි. නිසා වෙන්නේ නිරෝෂා ආපු දවසේ ඉඳලා අද වෙනකම් මේ තරම් ජනප්‍රිය සහ හැමෝම ඔබට ආදරය කරන්නේ. මේ වෙලාවේ මතක් කරන්න ඕනේ දැන් මහනුවර ශාන්තවන්තෝනි කන්‍යාරාමෙන් ඔබ ඉගෙන ගන්න මුලින්. ඊට පස්සේ ඉන්දියාවේ බාත්කණ්ඩේ ලක්නව් විශ්වවිද්‍යාලයත් එක්ක සම්බන්ධ වෙලා විශාරද උපාධිය කරනවා. මේ දේවල් අධ්‍යාපනය පැත්තෙන් හදාරලා ක්වොලිෆයිඩ් වෙච්ච කාන්තාව ලංකාවේ දරුවන්ට කියලා දෙන්නේ වෙන වෙන කතන්දර. මම මේක උදාහරණයක් කියන මමත් ඔබගේ පන්තිර දවස් දෙක තුනක් කැවිලා දින මේ දරුවන් බලලා යන්න. එතකොට ඔබ කියන දේ තමයි දැන් මෙතනම ගත්තොත් මේ වැඩසටහන දෙනකොට අපේ නිරෝෂාව පෙන්නද්දී ඔබට පෙනෙයි පුටුව රතු පාටයි. අපේ බෑග්ග්‍රවුන්ඩ්ස් තියෙන දේවල් ඔක්කොම බලලා ඔබ අඳිනවා ඒකට ගැළපෙන විදිහඳුමක්. අපි ප්‍රේම දඩේම ගීතය නිර්මාණය කරනකොට දැනට දින සතියක් දෙකක් ඇති දෙයක් විතර ඇති. ඩිලන් ඩේවිස් තමයි මෙහි රූප රචනය කරන්නේ. ඩිලන් මට කියනවා අයියේ මාරයි මම ඇයි කියලා. නෑ සාරි කිහිපයක් අරන් ආවලා තිබුණා මේ වැඩේටම හරියනවනේ. දැන් සමහර කාලකට නිරෝෂා මේක හිතන්නෙත් නැතුව කරන වෙන්න පුළුවන්. අර මල්කි විජේමාන්න අපිත් එක්ක කතා කරලා කියනවා මේ නිරෝෂාකටකුත් බය වෙන දෙයක් නෑ. එයා ඒ වැඩේට රෙඩි. දරුවන්ට උගන්නද්දිත් ඔබ ඒ වැඩේම කරනවා. මේ ගායනා කරන විදිහට විදයක් නෙමෙයි. හිටගෙන ඉන්න ඕන විදිහ, වැඩ කරන්න ඕන විදිහ, මූවමන්ට්ස් කොහොමද කරන්නේ, ආලෝකය කොහොමද ලබා ගන්නෙ සහ මේකප් එක. දැන් අද එනකොට ඔබ ඔබගේ මේකප්ස් ඔක්කොම සූදානම් කරගන්නවා. මේ විදිහට හැමදේම කියලා දෙන්න තරම් දක්ෂ වෙනවා. අම්මලත් ඒකමද කරන්න ඕන. මට ඒක මෙහෙමමයි කියලා කියන්න බෑ. ඇත්තටම ඒක සාපේක්ෂයි නේද එක එක්කෙනාට පොදු දෙයක් තියෙන දැනුමත් එක්ක. ඔව් මම හිතන්නේ අපි යමක් දෙමව්පියන්ගෙන් ගන්නවා අපේ ජීවිතේට. ඔවුන්ගේ කලමනාකරණයේ සමහර දේවල් අපේ ජීවිතේට අපි ඒවා අනිවාර්යයෙන්ම අපේ ජීවිතේ අරගෙන තමයි අපි වැඩෙන්නේ. හැබැයි ඒකට අපිත් අරගෙන ආපු දෙයක් තියෙනවා. අපි කියන්නේ මොකද මම හිතන බුද්ධික අපි ලෝකෙට ඉපදුනාට පස්සේ දරුවෙක් ලෝකෙට ඉපදුනාට පස්සේ තව එයා අම්මවත් තාත්තවත් වෙන්නේ නැහැ. ස්වාධීන මිනිසුන් හැටියට තමයි වැඩෙන්නේ. එතකොට ඒ ස්වාධීන අයිතියකුත් නැහැ. මං වගේ වෙන්න, තාත්තා බලන්න තාත්තා වගේ වෙන්න, අම්මා බලන්න අම්මා වගේ වෙන්න කියලා කවදාවත් දරුවන්ට කියන්න බෑ. හැබැයි තමන්ගේ දේවල් එක්ක වැඩෙනකොට සමහර විට ගෙදරින් අපිට පොඩි කාලේ ඉඳන් හුරු කරන දේවල් ටිකක් තියෙනනේ. ඒවා වැඩි දියුණු වෙන්නත් පුළුවන්, වැඩි දියුණු නොවෙන්නත් පුළුවන්. ඒක සාපේක්ෂයි පුද්ගලයා නෝ. මම හිතන්නේ මම මගේ ජීවිතේ මගේ ගෙදර ඇත්තටම මෙහෙම පිළිවෙල කියන එක තිබ්බ ගයක්. පිළිවෙලට වැඩ කරන්න, වෙලාවට වැඩ කරන්න. මොකද මගේ තාත්තගෙන් අම්මගෙන් දෙන්නගෙන්ම ඒ දේවල් ටික මගේ ජීවිතේ ලැබුණා. වෙලාවට වැඩ කරන්නේ කොහොමද, පිළිවෙලට වැඩ කරන්නේ කොහොමද, පිළිවෙලට අඳින්නේ කොහොමද, හිටගන්නේ කොහොමද කියන දේවල්. හැබැයි මම හිතනවා මං සමාජයට එනකොට මම නොදන්නා ගොඩාක් කරුණු කාරණා මං වටපිටාවනොත් ග්‍රහණය කරගත්තා. ඒව මගේ ජීවිතේට මං ආදේශ කරගත්තා. ඒක තමයි වැදගත්ම දේ. කියන්නේ මම මට හැම වෙලෙම කෙනෙක්ගේ නියපොත්තේ ඉඳන්ම මම නොටිස් කරනවා යා නියපොත ටික තියාගෙන ඉන්න විදිහ කොහොමද, එයා සපත්තුව මොකද්ද යාද. කියන්නේ මං ඒක කෙනෙක්ව පාචල් කරන්න නෙමෙයි පාවිච්චි කරන්නේ. මම හැම වෙලෙම හිතනවා කෙනෙක් හැම වෙලෙම ප්‍රියමනාප වෙනවා. තමන්ගේ තියෙන දේවල් අනුව, ඒ කියන්නේ කෙනාගෙන් කෙනාට ඒකත් වෙනස් වෙනවානේ. ඒතර ඒ තමන්ගේ තියෙන ප්‍රමාණය අනුව තමන්ට බොහොම පිළිවෙලට බොහොම වැදගත් විදිහට සමාජයේ ඉන්න පුළුවන්. තමන් කොහොම සමාජයේ ඉස්සරහට පෙන්වන්නේ? ඔව්. ඒතර මම හිතනවා මේ අර එයා සෙන්ස් කියන එක, ඒ කියන්නේ තමන් අඳින්නේ මොනවද, තමන් අඳින්නේ පාට මොකද්ද, තමන් ඒ වටපිටාවට ගැළපෙන විදිහට කොහොමද ඉන්නේ, හැසිරෙන්නේ, කතා කරන්නේ. මම දැන් හැමතැනම ගිහිල්ලා මේම කතා කරන්නේ. එතකොට මං කතා කරන්න ඒකේ මොකද නැති දැනුම ඒ වගේ හැමදේම තමන්ගේ ස්වයං අධ්‍යයනයක් තියෙන්න ඕනේ. මම හිතන ඒක තමයි වැදගත් වෙන්නේ. ඒක හැබැයි සාපේක්ෂයි. ඒක හැමෝටම සමහර අය බොහොම අමාරුවෙන් මහන්සියෙන් ඒක ඉගෙන ගන්නවා. සමහර අය කවදාවත් ඉගෙන ගන්න උත්සාහ කරන්නේ. සමහර අය ඒක උප්පත්තියෙන් අරගෙන ඇවිල්ලා ඒක දියුණු කර කර ලස්සන ජීවත් වෙනවා. නිරෝෂ කිව්වහම භාෂා ගණනාවකින් ගීත ගායනා කරන සංගීත ශිල්පිනියක්, ගායිකාවක් කියලා අපි දන්නවා.
තමිල භාෂාවේ පොඩි ගීතයක කොටසක් කරේ අහන්න ඕන. වොයිස් ගිහිලා තියෙන හිමිසාව තින්නේ ඔක්කොම ඇත්ත. ඔව් අද ඇත්තටම මම සින්දු කියන්න බැරිම තත්ත්වයක ඉන්නේ. මේ මොකද හිමිසාව හැදුවත් කියන්න පුළුවන් බුදේ. මොකද මම වොයිස් ට්‍රේන් කරනවා හැම වෙලෙම මම අභ්‍යාසවල යෙදෙන කෙනෙක්. මම කොච්චර සින්දු කියලා තිබද අවුරුදු 25ක් මම සින්දු කියනවා. හැබැයි මම කවදාවත් මගේ අභ්‍යාසවල යෙදෙන්න තු ඉඳලා නැහැ. සින්දු කියන නිසා. හැබැයි හෙම්බ්‍රිසාව කැස්සේ තිබුත් මට සින්දු කියන්න බෑ. අද මට තියෙන උගුරු තුවාලවල මට සෙම් ගෙඩි හැදිලා තියෙන. එතකොට ටිකක් ඒක වෙන අපහසුතාවයකටපත් වෙන දෙයක්. කමන්නේ නෑ. කමන්නේ නැද්ද කරදර කරන්නේ? ජයන් බිල සූදානම් හපුගොඩ ඉන්නවා. අපි ආරාධනා කරමු. පුංචි දමිල ගීතේ කොටසක්. දන්තිකාගෙන උගුරු තුවාලලන්නේ. අපි සූදානම් රැබිට් 5 වටේට යන්න මෙතනින් හොයාගමු. ඇගේ ඇතුළ තවත් පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා. ලේ අර තුවාල කැඩිලා මෙන්න ගොඩ මම පෑ කාලක් විතර ගාගල් කළා බෙටඩින් වලින්. එහෙම ආවේ මං හිතා සින්දු කියන්න බැරි වෙයිද මට දැන් අප්සෙට් කියන්න උදේ අසරීපයි කිය. ඒද පදාගත් මට බැරි වුණා. හැබැයි දැන් ආවනේ. ඔව්. දැන් ওই කතාව මුළු රටම දන්න. හා. අපි සූදානම් රැබිට් ෆයර් එකට යන්න නිරෝෂා. මේකේ තියෙන්නේ ප්‍රශ්න කිහිපයක් අපි අහනවා. මේ ප්‍රශ්න ටික එකෙල්ලේ උත්තර දෙන්න ඕන. කැමති නැත්තම් පුළුවන් නිරෝෂට. දැන් ඉවරයි හරි. කැමති නැත්තම් ප්‍රශ්නේ මග අරින්න පුළුවන්. අපිට තියෙන්නේ හිතන පතන දේවල් ටික අහගන්න. මුලින්ම පළවෙනි ප්‍රශ්නේ. නිරෝෂා ගැන අපි හැමෝම දන්න සාමාන්‍යයෙන් නොදන්නවා කියලා හිතන ඔබ විතරක් දන්න කාරණා දෙකක්. කියන්න. මම විතරක් දන්න ඕකලා නොදන්න. දන්න කාරණා දෙකක්. මම කොච්චර කෙනෙක් හිතන්න බලන් මම හරිම සමාජශීලී කියලා. මම සමාජශීලී නෑ. එක. දෙවෙනි එක. එක තමයි මම ගොඩක් සද්ද තියෙන තැන්වල ඉන්න කැමති නෑ. ලංකාවේ නායකයා බවට පත් වෙන්නට වෙලාවක් හම්බුණා ඔබට. නිරෝෂා විරාජිනි තමයි අපේ රටේ නායකයා. ඔබ මුලින්ම වෙනස් කරන කරුණු තුනක්. ඔබ රටේ නායකයා වුණොත් ඔබට හොඳ විෂන් එකක් තියෙනවා, දර්ශනයක් තියෙනවා. ඔබ දේශපාලන වෙනුවෙන් පෙනී සිටපු කෙනෙක්. දේශපාලඥයන් වෙනුවෙන් නෙවෙයි දේශපාලනය. මම කැමති දැනගන්න. වෙනස් කරන්න කැමති කාරණා කරුණු තුනක් නේ. කරුණු තුනක්. එකක් තමයි මේ මුළු පාර්ලිමේන්තුවම අයින් කරලා අලුත් විදිහට හිතන්න පුළුවන් කොටසක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී එමුතුවරු කරන්න කරන එක. ඒක. ඔක්කොටම ගාණක් දීලා හරිය ගෙදර ඇරලා. සල්ලි දුන්නොත් ගෙදර ඇච්චයි ඒක. අනිවාර්යෙන්. එහෙම කරන්න පුළුවන් රටක් මේක. අනිත් එක තමයි අපි මේ අර රාමුකර මානසිකත්වයෙන් එහාට බලන්න සමාජය පුරුදු කරන්නේ. ඒකට හේතුව මගේ හේතුවත් එකම කියන. ඇයි එහෙම හිතන්නේ කියලා. මොකද මේ අපේ මිනිස්සු එහෙම රාමුකර මානසිකත්වයෙන් බලන්න පුරුදු වෙච්ච නිසා අපි හැම වෙලේටම තමන්ගේ ජීවිතේට අත්දැකීමක් හැටියට එන දෙයක් ඇරෙන්න අපි ඇක්සෙප්ට් කරන්න පුරුදු වෙන්නේ. අපි අනිත් කෙනා දිහා අපි හැම වෙලේම විනිශ්චයාත්මකව කියන්නේ විචාරාත්මකව තමයි අපි බලන්නේ. මිනිස් මම හිතනවා ඒක අපි වෙනස් කරන්න ඕනේ කියන තැන ඉන්න. අනිත් එක තමයි දරුවන්ට අවුරුදු 18 විතර වෙනකන් දුරකථන පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. එහෙම කාරණා තුනක්. මම
මාතෘකා කිහිපයක් ගැන කියනවා. ඔබගේ නිර්වචනය ඉතාමත්ම කෙටි වචන ගානකින් කියන්න ඕන. එක වචනයෙන් වුණත් කමක් නෑ. අංක 1 දේශපාලනය. කලකිරීමක් තියෙනවා. පාර්ලිමේන්තුව. ගෙදර අරින්නම ඕනේ. ත්‍රිවිල් රියදුරන්. ඉවසීමක් නැතිම පිරිසක්. වෛද්‍යවරු. මුදලට විකිනනවා. ගුරුවරු. තාම යහපත් මට්ටමින් තියෙනවා. පරිගණකය. ජීවිතයට ආදේශ කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ශ්‍රී ලංකාවේ විචාර. ඒකත් අර රාමුවිත් තුල තමයි මම දැකින්නේ. චිත්‍රපට නිර්මාණ සම්බන්ධයෙන් ගත්තොත් ඔබගේ අදහස. අපේ චිත්‍රපට කලාව වෙනස් වෙන්න ඕනේ කියලා තමයි. ඔබට දැන් මං කියන අයව වර්ග කරන්න තියෙන්නේ. 1, 2, 3, 4 වගේ වර්ග කරන්න තියෙන්නේ. මේක නිරෝෂ මට දීපු නම් ටිකක් නෙවෙයි මේ. මම කැමැත්තෙන් අහන දෙයක්. එවෙලෙ නිරෝෂට හිතන එකයි කියන්න ඕන රටේ මොනාද කරලා තියෙන එක අදාළ වෙන්නේ නැහැ. ජෝබේ වික්‍රම, රවින්දර රන්දනිය, විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා. මේ හතර දෙනා ගත්තොත් ඔබේ හිතේ 1, 2, 3, 4 ඉන්නේ කවුද? ජෝ, විජය, ගාමිණී, රවින්දර. ජෝ. ගාමිණී. රවින්දර. විජය. මාලිනී ෆොන්සේකා, සර්ණා මල්ලවාරච්චි, අනෝජා වීරසිංහ, ගීතා කුමාරසිංහ. මේ මෙතනියන් හතර දෙනා. මාලිනී, ස්වර්ණ, අනෝජා, ගීතා. ගීතා. ස්වර්ණ, අනෝජා, මාලිනී, ගීතා. අමරදේව ශූරීන්, එච් ආර් ජෝතිපාල ශූරීන්, මිල්ටන් මල්ලවාරච්චි ශූරීන්, ක්ලරන්ස් විජේවර්ධන. අමරදේව, එච් ආර් ජෝතිපාල, මිල්ටන් මල්ලවාරච්චි, ක්ලරන්ස් විජේවර්ධන. එච් ආර් ජෝතිපාල. අමරදේව. ශූරී. අනිත් දෙන්නා මිල්ටන්, ක්ලරන්ස්. මිල්ටන්, ක්ලරන්ස්. සුජාතා අත්තනායක, ලතා වල්පල, මාලිනී බුලත්සිංහල, ඇන්ජලින් ගුණතිලක. සුජාතා අත්තනායක, මාලිනී බුලත්සිංහල, ලතා වල්පල, ඇන්ජලින් ගුණතිලක. සුජාත අත්තනායක, ලතා වල්පල, මාලිනී බුලත්සිංහල, ඇන්ජලින්. රයිට්. නිරෝෂා විරාජනී තවම පුංචි. ගොඩක් වයස නැහැ. අපි හිතමු අවුරුදු 25ක් වගේ කියලා. ඔබගේ විවාහ දිනය තව මාස 5කින් 6කින් එනවා. ඔබට ඉන්න හොඳම යාළු 3 දෙනෙක්. මම මේ කියන්නේ යාළු 3 දෙනා. මේ යාළු 3 දෙනාගෙන් මම කියන කතා තුනට හොඳ යාළු 3 දෙනා කවුද කියලා මට තෝරලා ඕන. එක්කෙනෙක් තමයි ඔබගේ දෙවන මනමාලිය. දෙවෙනි එක්කෙනා තමයි ඔබගේ සියලු වැඩ කටයුතු මල්ලිලා පවුලේ ඔක්කොමත් එක්ක බාරව වැඩ කටයුතු කරන කෙනා. අනිත් කෙනා තමයි ඔබගේ ළඟම ඉන්න පුජ්‍යලික ඔබගේ රහස්‍ය කටයුතු. ඒ කියන්නේ අපි හිතමුකෝ මේකප් බඩු ටික ගෙනියන දේවල් මේ හැම දෙයක්ම කරගෙන ඉන්න යාළුවෝ. මේ යාළුවෝ 3 දෙනෙක්. එක්කෙනෙක් සමිතා මුදුන්කටුව, අනිත් කෙනා උරේෂා රවිහාරි, අනිත් කෙනා ශෂිකා නිසංසල. මේ 3 දෙනාගෙන් කවුද බයිස් මීට් ගන්න? කවුද ළඟම ඉන්න ඕන යාළුවට ගන්න? කවුද මල්ලිලත් එක්ක මේ වැඩේ අරේන්ජ් කරන්න ගන්න? කලමනාකරණය කවුද? බයිස් මීට් ගන්නේ උරේෂා. සමිතා හොඳයි පවුලේ දේවල් බලලා කරන්න. අනිත් ටිකට ශෂිකා. ශෂිකා ඉතුරු ටික කරයි. ඒක නවත් කියපු නම් 3 නිසා තමයි ප්‍රශ්න දෙත්ත වෙන යාළුවෝ 3 දෙනෙක් ගත්තා නම් යාළුවන්ගේ නම් එක්කම කියන්න ඕනේ. හොඳයි. සුනිල් පෙරේරා, නීල් වර්ණකුල සූර්ය, සංගීත් විජේ සූර්ය, නලින් පෙරේරා, රොෂාන් ප්‍රනාන්දු. 5 දෙනෙක් ගැන මම කතා කරනවා. මේ 5 දෙනාට ඔබගේ අදහස කියන්නයි ඕන පුංචි කොටසක. සුනිල් පෙරේරා කිව්වොත් ඔබ දකින්නේ කවුරු කෙනෙක් විදියටද? තමන්ගේ කියලා මතයක් තියෙන පුද්ගලෙක්. නීල් වර්ණකුල සූර්ය, සන්ෆ්ලවර්ස් නායකයා. බොහොම උපේක්ෂාවෙන් ජීවිතය බලන පුද්ගලෙක්. සංගීත් විජේ සූර්ය, සනිද පහදුව, වායෝ නායකයා. තමන්ට ඉතා දැඩි ආත්ම ශක්තියක් තියෙන කෙනෙක්. මේරියන්ස් නායක, නලින් පෙරේරා. ඇත්තට මට ඔහුව මිතුරෙක් හැටියට තමයි දැනෙන්නේ. ළඟ මිතුරෙක්. රොෂාන් ප්‍රනාන්දු, ෆ්ලෑෂ් බෑක් මෑන් කියන්නේ. වෙනස් එකක් එකම දේ කියන්න බලන්න නෑ. ඔහුටත් අර මං කිව්වා වගේම ඉතාම හොඳ ආත්ම ශක්තියක් තියෙන යමක් ගැන බොහොම අදිෂ්ඨාන පූර්වක යන්න පුළුවන් කෙනෙක්.
රයිට් ඔබට ලැබෙන අන්තිම ප්‍රශ්නේ බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට ඒ වගේම තමයි මංජුල අපිට ඒකත් නරඹන්නට පුළුවන්කම තියෙයි මංජුල සර්ණපාලි මේ නිර්මාණය කරපු දේ අපේ වෙලාව ඉවරයි මංජුල වැඩි ඉවරයිද වැඩි ඉවරයි thank you සංගීත කණ්ඩායම සංගීත කණ්ඩායම JNB හපුගඩ ඇතුළු කණ්ඩායම තියෙනවා මොවේ අහන අන්තිම ප්‍රශ්නේ ඉවර නැහැ ඔබට අවස්ථාව උදා වෙනවා අපේ රටේ ප්‍රධාන පෙළේ නායකයෝ කීප දෙනෙක්ගේ ගෙදරට යන්න මම නායකයන්ගේ නම් වෙන වෙනම කියන්නම් ඒ ගෙදරට ගිහිල්ලා එළියට එනකොට ඔබට භෞතිකමය දෙයක් ගේන්න අවස්ථාව ලැබෙනවා මොන හරි දෙයක් ගන්න ඕන ගන්න කැමති නැත්නම් කැමති නැහැ කියලා කියන්නත් පුළුවන් මොකද්ද ගේන එක දේ කියලා මම මේ අහන්නේ මුලින්ම ඔබට අවස්ථාව හම්බෙනවා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ගෙදරට යන්න එළියට එනකොට ඔබට අවසර දිනවා මොන හරි එක දෙයක් අරන් භෞතික දෙයක් නේ භෞතික දෙයක් මෙන්න මේ වගේ දෙයක් තියෙන්න පුළුවන් මම මෙහෙම දෙයකට කැමතියි මට මේක ගැන අදහසක් අදහසක් නැහැ ආර් ප්‍රේමදාස මහත්මයාලා ගෙදරට යනවා එතුමා ලියලා තියනවා කියන සින්දු ටික අරගෙන එන්න කැමතියි ඔබට යන්න හම්බෙනවා සිරිමාවරණි බණ්ඩාරනායක මැතිණියගේ ගෙදරට භෞතික දේවල් විතරයි නේ ගේන්න පුළුවන් ඔබට අවශ්‍ය නම් ආධ්‍යාත්මික දෙයක් කියන්න පුළුවන් හැබැයි ගේන්න පුළුවන් භෞතික දෙයක් වෙලාව ඔබ ඇය ජීවිතය දිහා දැක්ක විදිහ සහ ඇය ජීවිතේට මූණ දීපු විදිහ දැනගන්න කැමති. භෞතික දෙයක් හැටියට ඇය ගැන ලියලා තියෙනා නම් ඒ පොත අරගෙන එන්න කැමති. රෝහණ විජේවීර මහත්තයලා ගෙදරට යන්න හම්බෙනවා. රෝහණ විජේවීර මහත්තයා. ඔහුගේ තොප්පිය. තොප්පිය අරගෙන එන්න කැමති. අපි ඔබට යන්න හම්බෙනවා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ගෙදරට. චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇත්තටම එහෙම ලොකු අදහසක් නෑ මට. රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙදරට යන්න හම්බෙනවා. ඒක තමයි උත්තරේ. ඒ තුන් දෙනාගේම නැහැ මම. මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙදරට යන්න හම්බෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා. ඒකම තමයි උත්තරේ. අපි වැඩසටහන අවසන් කරනවා. ඇයට බොහොම ස්තුතියි. ඔබටත් අපිත් එක්ක නරඹන්නට බොහොම ස්තුතියි. වැඩසටහන් 50ක් අපි ඔබත් එක්ක අරගෙන ආවා. ලබන සඳුදා 51 වෙනි වැඩසටහන බොහොම ස්තුති දසන දවසක් වේවා. ලස්සන දවසක් සිරසයි මෝස්තරේ.